Hey guys, kamu di ting? Emang parasa mengina kali itu na? Iting, maybe dia kiri, api yande Lankawe, sundera mah, lassana paraloling, ekakwana ohiya. Pare, ting ohiya indang hotel place indang, emang nurul teh na, ambe velahara. Iting me, khususnya makaran itu me para villa, me wanantreking, gana wanantreking, watamunu para, kelaya para kelaki anda pulua. Hebei me maram sundra hai maram lasana hai iting e sundra atte balagana ma api yang isarata iting mang ada taniyama tamai gamana yanne ape avasana nawathum pola noorliya guys dan welawa haya marai samanyen me welawata ira nagina time eka sunrise eka patta lasana hai me welawata me kandu palathaka drive karaddi sunrise eka baanna maram lasana hai ලිගං කඳු ඔක්කම මේ රත්තරන් පාටට පේන්නේ හරිම ලස්සනයි හිතනවා මේ වගේ වෙලාවකට හොඳ උස කන්දක් මුදුන ඉඳලා සන්රයිස් එක බාන්න තිබුණ හොඳයි කියලා හැබැයි අද අපි යන්නේ වෙනම ගමනක් ඉතින් ඉක්මනට යන් තව කිලෝමීටර් 100ක් විතර තියෙනවා යන්න ඕනේ යා ඉතින් guys මේ මෙන්න මෙතනින් තමයි ඔගලන් මේ හාවගල්ට සහ පහන්තුඩාවට යනවා නම් යන්න තියෙන්නේ. බෙලිවිල් ලෝයෙන් ඇවිල්ලා පාලමක් හම්බ වෙනවා ඔගලන්ට. පාලමෙන් කෙලිම බැලුවත් මේ උඩට පාරක් යනවා. ඒ උඩට පාරේ ගියොත් එීම ඔයාලට පහන්තුඩාවටයි හාවගල්ට යන්න පුළුවන්. එහෙනම් අපි යමු. Kerema kah hilang dia ni. Tentu saja, orang mau keling, orang mau tiket mau villa. Waktu na budhi film itu, na budhi film udah ada andro nih, pampet. Kita, oh iya, tena para, oh iya, enggak illa. Keling mah, waktu ini, me hotel tena, jadi kawan udah ane te. Itu yang api hotel tena rata mai, nol tena ane.
පාරේ තින් අතරින් පතර හම්බ වෙන පොඩි පොඩි දොළ පාරවල්. ඔන්න ගයිස් ඉතින් අපි අද වෙන දාන්නේ මොහිය ගම්මානෙට ලංකාවේ තියෙන සුන්දරම ගම්මානය පැය 7ක් විතර ඩ්‍රයිව් එකක්. ඉතින් අන්තිමට පිටිපස්ස තියෙන්නේ ඔහියට ආවා. ලස්සන ගමනාන්තයක්. ඒ වගේම ලස්සන පාරකින් ආවේ. ඔයාලා දකින්න ඇති වීඩියෝ වල. ඉතින් අපි කාලා ඉතුරු ගමන පටන් ගමු. ගිහිල්ලා හෝටල් ප්ලේස් ගිහිල්ලා හෝටල් ප්ලේස් වල ඇවිදලා ඊට පස්සේ එහෙමම යන්න ඌරලයට. ඔන්න ඔහියේදී තවත් එක විශේෂ දෙයක් තමයි ඔහිය කෝච්චි ස්ටේෂන. ලංකාවේ තියෙන තවත් එක සුන්දරම ලස්සනම ස්ටේෂනක් තමයි මේ ඔහිය කෝච්චි ස්ටේෂන් එක. මා ලස්සන ස්ටේෂන් එක ඔයාලට පෙන්නන්න. ඉතින් මේ කෝච්චියක් නැහැ. කට්ටිය ඉඳන් ඉන්නවා. ඊට ඒ දන්නේ කෝච් එකක ඉන්න බෑනේ. අපිට ඕටන් තැන්නේ කිලෝමීටර් 8ක් ඇවිදින්න දේවා. ඒක නිසා අපි යන්න ඉතින් ගයිස් ඔන්න අපි හෝටල් ප්ලේස් එකට ගොඩාක් ළඟටම ඕල් වෙනදී හෝටල් තැන්නට යන පාර පුච්චර ලස්සනද කියලා. හැබැයි මෙතන මේ ඔයාලා ඇත්ත පරිස්සමෙන් මොකද දිවියෝ නිතර ගැවසනවා මේ පාරේ. ඔන්න අපි ආවා හෝටන් තැන්නට. මේ හෝටන් තැන්නේ විශේෂත්ව ගොඩක් තියෙනවා. ඉතින් පළවෙනි විශේෂත්වය තමයි ලංකාවේ එකම තෙත් කලාපීය ජාතික වනෝද්‍යානය මේ හෝටන් තැන තමයි. ඒ වගේම ලංකාවේ උසම තැන්නත් හෝටන් තැන තමයි. ඒ විතරක් නෙමෙයි මේ හෝටන් තැන්නේ වාල්ට ලංකාවේ කොහෙවත් බලා ගන්න බැරි ශාක වර්ග ගොඩක් මේ හෝටන් තැනට ආවත් උගන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂම කාර්යය තමයි මාරම ලස්සනයි. ට්‍රැවලර් කෙනෙක් නම් මේ හෝටන් තැනට අනිවාර්යයෙන් ඇවිල්ලා බලන්න ඕනේ. ඒ තරම් ලස්සනයි. ඒ වගේම ඔය දිවියෝ ඒ වගේම ගෝන්වේම නිතර නිතර මෙහි දකින්න පුළුවන්. අනිත් කාර්යය තමයි මේ හෝටන් තැන්න මූදු මට්ටමේ සිට අඩි 2130ක් උසින් තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් ඉස්සරහට යන් අපි ඉස්සරහින් ටිකට් අරගෙන අපි වර්ල්ඩ් සෙන්ට් එක බලන්න යන්. ඊට පස්සේ වර්ල්ඩ් සෙන්ට් එකට පස්සේ බේකර් සැල්ල තියෙනවා. බේකර් සැල්ල බලලා එමම නුවරළට යන්නයි තියෙන්නේ. එහෙනම් අපි යන්. ඇතුළේ මේ දොරටු තියෙනවා. ඇතුළේ මේ ජාස්ති දේවල් යන්නයි තියෙන්නේ ඇතුළට. මම හිතන්නේ යටත් විදිත සමයේ මේ පාරවල් එහෙම යූස් කරන්න ඇති. සමහරකට නුවරළියට එහෙම යන්න එහෙම. Thank you.
පරිසරයක් මොකලන්ට මේ ලංකාවේ එතන හැර වෙන කොහෙවත් දකින්න හම්බෙන්නේ නැහැ. ඒකයි මෙහි තියෙන සුවිශේෂත්වය. මේ හෝටන් තැන්න ගැන තව දෙයක් කියන්න ඕනේ. හැමතිස්සෙම කාලගුණේ තේන්ජන. ඒ කියන්නේ සාවර නැහැ. එක වෙලාවක් මෙහෙමයි, එක වෙලාවක් මෙහෙමයි කියලා කියන්න බෑ. මේත්තේ මේතොර මේ හෝටන් තැන්නේ කාලගුණේ වෙනස් වෙනවා. ඊටපස්සේ ගම එකපාරට මිදුම වැහිලා යනවා. ඊටපස්සේ ගම එකපාරට මේ වගේ හොඳ ක්ලියර් එකකට දිනවා. ඉතින් තාම දිවියක් නම් දැක්කේ නැහැ. දකින්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ගොඩක් කට්ටිය මේට එන්නේ දිවියක දකින්න ඕනේ කියලා. හැබැයි මම බයික් එක ආපු නිසා මේ ෂුවර් නැහැ. දිවියොන් පොඩ්ඩක් කලාතුරකින් දකින්න හම්බෙන්නේ. හැබැයි මේ ගෝන්නු නම් ඉන්නවා. ඉතර දකින්න පුළුවන් ගන්න. ඉතින් ගයිස් ඔන්න අපි දැන් හොටන් තැනට ආවා. ඇවිල්ලා මම දැන් ටිකට් එක පෙන්නලා තමයි ඇතුළට යන්න පුළුවන්. පෙන්නලා ඇතුළට යන්න ඕනේ. ඉතින් මේ හෙල්මට් ඔක්කොම තියන්න තන තිබ්බන හොඳයි, නැත්තම් කිලෝමීටරට කුස්සන් යන්න දෙපේ. බලමු තියන්න තන තියෙනවද කියලා. ට්‍රේල් එක පටන් ගත්තා. ඉතින් ඔන්න මම දැන් ට්‍රේල් එක පටන් ගත්තා. පටන් ගත්තේ 11ට. බලමු සම්පූර්ණ වටේම ගිහින් කිලෝමීටර 8ක් තියෙනවා. කිලෝමීටර 8 ගිහින් කොච්චර ඇයිද කියලා. ඉතින් මෙන්න මෙතනින් තමයි පාර බෙදෙන්නේ. ඒ කියනවා මෙහෙන් ගිහිල්ලා වැටෙන්නේ මේටමයි, මෙහෙන් ගියත් වැටෙන්නේ මේටමයි. ඒක නිසා මේ ගොයෙන් ගියත් එකයි. මෙහෙන් ගියොත් පුංචි ලෝකාන්තය කිලෝමීටර 5ක් තියෙනවා. ඌමත් එකයිනේ. යම් මේ පැත්තෙමනේ. ඉතින් මේකේ මේගොල්ලන් මේ වගේ සටන් කරලා තියෙනවා. ඒකෙත් කිල්ල කවරේ මාල් දීලා තියෙන පිස්සුනේ. මේ සටන් කරලා තියෙනවා ට්‍රේල් එක කොයි වගේද කියලා. අපහසුද කියලා. පහසු නම් කොළ පාටින් තියෙනවා, අපහසු නම් නිල් පාටින් තියෙනවා. නරෙන් තමයි යන්න තියෙන මම හිතන්නේ. අඩිපාරක් පේනවා මෙතෙන්ට. ඉතින් තමයි යන්න තියෙන මම හිතන්නේ. ඔය ට්‍රේල් එක කරන හොඳම තැන මේ හොටල් තැන තමයි. මොකද මේ එක එක විදිහේ ස්වභාවයන් තියෙන මේ තැන් හම්බෙන ඕගලන්ට. මේකෙදි කඳු තියෙනවා, පල්ලම් තියෙනවා. මේ වගේ
තැන් තියෙනවා ඊට පස්සේ තියෙනවා තැන්නක් වගේ යන්න පුළුවන් ලේසියෙන්ම ගයිස් ඉතින් මේ වල හොටන් ප්ලේස් එනවා නම් මේ වලට මේ ටොයිලට් එකම තියෙනවා ඔයාලට වොෂ්රූම් එකම මේ පැත්තේ තියෙනවා පස්සේ ටැප් එකක් තියෙනවා බූ පට්ට සීතලයි වතුර මේක ටැප් එකකින් ආවට ටැප් වතුර නෙමෙයි මේ අවිල උල්පත් වතුර නැත්තම් ඔය දියාගල වලින් එන වතුර තමයි ඔය හැබැයි ටැප් වතුරට වඩා හරිම රසයි හරිම ගුණයිත් එක්ක මම හිතන්නේ ඉතින් ඔන්න අපි ආවා කුඩා ලෝකාන්තයට ලෝකාන්තය ඊට පස්සේ තියෙන්නේ ලෝකාන්තය මම හිතන්නේ උසින් වැඩි ඇති බලමු කියලා යාලු වගේක් ඉන්නවා. මෙයා දවලන්ට. මට පේනවද දන්නේ නැහැ. වඳුරු දෙන්නෙක් ඉන්නවා. වඳුරුද චිම්පන්තියද කවුද දන්නේ නැහැ. කොමර වඳුරු වගේ జాතියක්. මෙන්න මේක තමයි කියව ඔයගලන්ට. මේ ස්ථානයේ කාලගුණය ඇවිල්ලා බලන් ඉති වෙනස් වෙනවා ඉතින් මේ හරියේ කිසිම මීදුමක් තිබ්බේ නැහැ විනාඩි දෙකකට කලින් හැබැයි දැන් පේනවද සම්පූර්ණ ඒ මීදුම ඔක්කොම සම්පූර්ණ මේ පැත්තට එනවා දැන් මේ කඳ සම්පූර්ණ වැහෙන්න යන්නේ කැමරාවේ කාචයට පේනවට වඩා මේ දෙයක් ඇස් වලින් බලන්න පුළුවන් මේ මීදුම වැඩි තමයි ලොකු වල් සෙන්ඩ එක තියෙන්නේ. ඉතින් පල්ලේ අපි හෙන්නේ නැහැ ඇත්තරම. පල්ලේ අපි හෙන්නේ නැහැ. සාමාන්‍ය බේරෝ මේ ගස් වගේ නැත්තම් අඩිය පේන්නේ නැහැ සාමාන්‍ය. උඩා ලෝකාන්තයත් බැලුවා ලෝකාන්තයත් බැලුවා දැන් තව තියෙන්නේ එකයි බේකසල්ල ඉතින් වෙලාව කීයද කියලා බලමු දැන් වෙලාව 12:18යි අපි ට්‍රේල් එක පටන් ගත්තේ 11ට අපේ පෑයයි විනාඩි 18න් අපි ලෝකාන්තයයි පුංචි ලෝකාන්තය දෙකම බැලුවා
දැන් තියෙන්නේ බේකසල් විතරයි. ප්‍රශ්නේ තියෙන්නේ බේකසල් තමයි දුරම. නැත්නම් කුඩා ලෝකාන්තයයි ලෝකාන්තය දෙකම සාමාන්‍ය එක ළඟ වගේ තියෙන්නේ. බේකසල් තමයි සුට්ටක් දුර ඇවිදින්න ඕනේ. සහ මේ මං කලින් පාර ආවම මට මතක විදියට, කියලා අවුරුදු ගාණට කලින් ආවේ, මට මතක විදියට පඩිපල බෑලා තමයි යන්න ඕනේ මේ බේකසල්ලට. ඉතින් පඩිපල බෑලා ආයි උඩටත් නැගින්න ඕනේ. ඒක නිසා ඒකට තමයි වෙලා යන්නේ. බලමු කිල්ල. ගයිස් ඔන්න මේ පැත්ත නම් ආවේ මම. ඔම ඇවිල්ලා ඊට පස්සේ මෙන්න සෙට් වෙනවා. මෙහෙන් තමයි යන්න තියෙන්නේ අර එක්සිට් එකට. පල්ලෙය තමයි මේ බේකසල්ල තියෙන්නේ. ඉතින් අර මං කිව්වා වගේ පඩි තියෙනවා. පඩි වල බැලලා තමයි ගිහලා බලන්න ඕනේ. ප්‍රශ්න කියන්නේ ආයේදිත් මේ පඩි වල නැගලම තමයි එන්න වෙන්නේ. ඔන්න අපි ආවා බේකසල්ලට. ඉතින් ගයිස් මෙතන මේ වතුරට බහින්ඩාරි නාන්ඩාරි තානම් මේ ඒකේකොලා මෙතන බෝඩ් එකක් දාලා තියෙනවා. ඒක නිසා වතුරට බහින්ඩ නැත්තම් නාන්ඩේම ට්‍රයි කරන්න එපා. අවදානමක් තියෙන නිසා ඒකම ගාලා තියෙන්නේ. ඒක නිසා පරිස්සම මේ වාඩිනවන මේ හොටන් තැන්නේ කුරුට ගීත දැකලානේ මම මේ තියෙන්නේ දැක්කද ඔන්න හොටන් තැන්නේ කුරුට ගීත හා මරුනේ අපේ කට්ටියට මාර ආසාවක් තියෙන්නේ මේ තමන්ගේ නම යන තැන කොටලා එන්න මාර ආසාවක් තියෙන්නේ කට්ටියට ඇහුව රට ගොඩ ගන්න කතාව මේ වගේ කරන්න එපා. ඉතින් මෙතනට එන්නේ ලංකාවේ මිනිස්සු විතර නෙමෙයිනේ. මෙතනට එන්නේ ටුවරිස්ලා තියෙනවා. ලෝකවට හැමතැනින්ම එනවා. ඒ වගේ මේක ලෝක උරුමයක් විදිහට නම් කරපු තැන. ඒක නිසා කොළුතින් නම් අතනේ චෙක් කරනවා ගේන්න දෙන්නේ නැහැ. හැබැයි මේ වගේ ඇවිල්ලා මේ වගේ වැඩ කරන්න එපා. මේ වගේ ලියලා කරලා කඩලා ටැප් ටිකක් තියෙනවා, ටොයිලට් ටිකක් තියෙනවා. ඉතින් ඒවත් පරිස්සමෙන් පාවිච්චි කරන්න එනවා නම් මේ තව කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් විදිහට කියලා යන්න. ඒකයි ඔයගොල්ලන්ගේ ඉල්ලන්නේ එකම දේ.
Hari, enang itu, adre mama, me video metri nautono, itu wala tenda, hotel place, wala yalu tikka, eva gema, nadayo, gedraya, hamo meka genda, supri, panna galuban, trail lati ini lasana, lasana parisareka, tinggal la meka, bukti genda, enang, amatak noko subscribe keranda, share keranda, like keranda, ilang video hambe mo, wala mo tamu subuh dawasak parisareka, bye.